අපේ තරුණ කාලයට වඩා බොහෝ පාසුකම් ලැබිලා තිබෙනවා අද දවසේ තරුණයන්ට. අපේ තරුණ කාලයේ නොතිබුණු තාක්ෂණය අද දවසේ තරුණයන් අතර පත්වලා තියෙනවා. අපේ තරුණ කාලයේ අපිව බිලිගන්න හිටපු නැති ව්‍යසනයන්, අපිව බිලිගන්න හිටපු නැති පුද්ගලයන් සමාජයේ නොයෙකුත් අවස්ථාවල සැරිසරනවා නොයෙකුත් ප්‍රදේශවල. එනිසා මේ රත්තරන් ද්වාලයෙන් මේ රත්තරන් පුතුන්ගෙන් මම හිතනවා එක ප්‍රතිඥාවක් සියලු වැඩිහිටියන් ලබා ගත යුතුයි කියලා. අම්මා තාත්තා ඇව්වත් කොහෙද ගියේ කියලා කියන්න බැරි කිසිම ගමනක් යන්න එපා. ගුරුවර ගුරුවරයන් ඇව්වොත් ඊයේ මොකද කළේ කියලා තමන්ගේ දෙමව්පියන්වත් හිතන්න ඇති තැනකට දුවදරුවන් ඔසවා තබන ගුරුවර ගුරුවරයන්ට කියන්න බැරි කිසිම දෙයක් කරන්න එපා. අපේ පාසල් කාලය තුළ, අපේ තරුණ කාලය තුළ අපේ මෑණියෝ ඇව්වොත් කොහෙද ගියේ මොකද කෙරුවේ කියලා අපිට සංගවන්න කිසි දෙයක් තිබුණේ නැහැ. එනිසා දෙමෝපියන් බලාපොරොත්තු වෙච්ච අරමුණු සහ ඉලක්ක කරා යන්න, ඉගෙන මේ කටයුතු නිරවුල්ව කරගන්න, අපිව මේ ලෝකෙට බිහි කළ දෙමෝපියන් ප්‍රාර්ථනා කරපු දේවල් ඉෂ්ටකොට ඒ අයගේ සිස් සතන් සතුරු කරන්නට අවශ්‍ය ශක්තිය අපිට තිබුණා. අද කොතරම් අපි අහනවද තරුණ පරම්පරාවේ අය හදිසි තීන්දුව తీරන අරගෙන ජීවිතය සහ අනාගතය විනාශ කරගන්නවා. පළමුදා ආරංචක්කව කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙහිටපු තරුණෙක් දිවිනසාගෙන අද තීන්දුව తీරන ගන්නේ දකුණු මොළයෙන් එන හැඟීම් වලට පමණක් ඉඩ දීමෙන්. ක්වොන්ටම් කියන භෞතික විද්‍යාඥයෝ ස්වයගත් මතයක් ඉදිරිපත් කරනවා. ඔවුන් කියනවා අපි හැමෝටම දැනෙන, පෙනෙන, හැඟෙන සිරුරක් තිබෙනවා. ඇත්තනේ. එයින් නොනවතින ඔවුන් කියනවා ඒ නිසාම අපට අවට ලෝකය, පරිසරය, ගහකොළ, සතා සිව්පාවා පෙනෙනවා. එයින් නොනවතින ඔවුන් කියනවා අප අවට ලෝකය දකිනවාට වඩා අවට ලෝකය අපව දකිනවා. එනිසා තරුණ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, තරුණ තරුණියෝ අද ඒ අයව දකිනවාටත් වඩා වැඩිහිටි අපි ඒ අයව දකිනවා.